ගොවින්ගේ ගොවිබිම් ආරක්ෂා කරමින් වන අලිනු තාරක්ෂා වන ආකාරයට වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා වල් සපු කළ ගොවීන් ගෙන යන සටනට අදට දින 50ක් සම්පූර්ණ වුණා. අකණ්ඩ සත්‍යාග්‍රහයෙන් විසඳුම් නොලැබුණු තැන ගොවීන් අද නැවතත් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. වල් සපු කළ ගොවීන් මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළේ ඉකුත් ජනවාරි 18 වෙනිදායි. වලව වම්මිවුරේ ගොවි සංවිධාන 86ක් මෙම සත්‍යග්‍රහයට සහය දෙන අතර අද මාරාන්තික උපවාසය ආරම්භ කළේ දෙවන වරටයි. දින 50ක් පුරාවට මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. විවිධ අවස්ථාවල බලධාරීන් මෙම ස්ථානයට පැමිණිලා මෙම ගොවීන්ට විසඳුම් ලබා දීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. මේ ගොවීන් ඉලා සිටින්නේ යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර දෙන ලෙසත් ඔවුන්ගේ ගොවි ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙසත් මාසෙකින් මේ ප්‍රශ්නය විසඳනවා කියන පොරොන්දුව මත මාරාන්තික උපවාසයෙන් මම අත්මිදිලා සත්‍යග්‍රහයේ මේ ස්ථානයේදී සිටියා. අද කරනවා හෙට කරනවා කිව්වට අපිට මේවට අපි එකඟ වෙන්නේ නැහැ. මේ වගකීම බාර ගන්න නිසි නිලධාරියෙක් එනතුරු මගේ ජීවිතය මෙතන මිය ඇදුනත් මා නැගිටින්නේ නැතයි කියන ප්‍රතිඥාව ලබා දෙනවා. හෙට දහවල් 12න් පස්සේ මම වතුරවත් පානය කරන්නේ නැහැ කියන ප්‍රතිඥාවත් මේ අවස්ථාවේදී ලබා දෙනවා. මේට පෙර වලව වම්මිවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා මාරාන්තික උපවාසයක නිරත වූ අතර පසුගිය ජනවාරි 23 වෙනිදා එහි පැමිණි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් මත එය අවසන් කෙරුණේ මෙලෙසින්. මේක ගැසට් එකක් දෙන්නේ කවද්ද කියලා නිශ්චිත දිනයක් දුන්නොත් නැත්නම් මම මෙතරම් මැරෙන්නේ නැහැ කියලා. හරි දෙන්න මාසයක් අන්තම්. හරි. එහෙනම් මේ පරිදයක් දෙනවා. මාස දිනය තමයි පෙබරවාරි 23. එලෙස මාරාන්තික උපවාසය අවසන් වුවත් පොරොන්දුවට මාසයක් ගත වූ පෙබරවාරි 23 වෙනිදා රජය ප්‍රකාශ කළේ වන අලි කළමනාකරණ රක්ෂිතයට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. එම අවස්ථාවේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එළමෙන සතිය තුල ගැසට් පත්‍රය නිකුත් වනු ඇතැයි සඳහන් කළත් තවමත් එය සිදු වී නැහැ. එදා දුන් ප්‍රතිඥාව පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් අද විමසූ අතර ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මම මාස දැන් කැබිනට්ස්නේ මම හිතන්නේ ඔළුව හොඳ නැති කට්ටියක් ඇති උතර කොහමයි මාසයක් කල් දෙන්නේ කොහෙද මම ඉදා පැහැදිලිව කිව්වා මේක අපි මාසයක් ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයට දානවා කැබිනට් මණ්ඩලය ඊට පස්සේ යවන්න ඕන නීති හදන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන අප මේ සිදුවීම් වාර්තා කරන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ පිළ නියෝජනය කරමින් සිදු කරන එම කාර්යයට ජනතාවගේ සහතිකය හැර වෙන කිසිවෙකුගේ සහතික අවශ්‍ය නැහැ. Thank you.